බලහත්කාරයෙන් අතුරුදහන් කරවන් ලැබූ බින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය. ලංකාවේසේම ලෝකෙත් අත්නෝමතික රාජ්‍ය නායකයන්ගේ බලය වෙනුවෙන් බිලිගත් තමන්ගේ ආදරණීයන් හොයන සියලුම බින්දිතයන් සිහි කරමින් මම කතා කරන්න පටන් ගන්නවා. ස්තුති උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරපු ලැබූ බින්දිතයන්ගේ පවුල් එකතුවට මට මේ අවස්ථාව ලබා දීම ගැන ඒ මේ පොළව මගේ සැමියාගේ අවසන් සුසුම රැඳිච්ච පොළව. ඉතින් මම හැමදාම මේ පොළවට ආදරෙයි. මෙතෙන්ට මම හැමදාම එනවා. අද දවස වෙනුවෙන් මම කාරණා කීපයක් මතු කරන්න කැමතියි. පළවෙනි එක OMP එකෙන්. OMP එක මේ වෙනකොට අවුරුදු 5කටත් වැඩි කාලයක් බොහෝ ධනය වියදම් කරමින් ඒ අය නඩත්තු වෙනවා. ඕගොල්ලන් මොනේ පුද්ගලයාගේ අතුරුදාන් වීම පිළිබඳවද සත්‍ය සහ යුක්තිය හොයලා දුන්නේ. අඩුම ගානේ ඒ සත්‍ය අදාළ ආයතන වලට ඉදිරිපත් කළේ. ඒ වගේම මම මේ රටේ වර්තමාන ජනාධිපතිගේ අවධානයට යොමු කරන්න කැමති. ඔයා බොහෝ තැන්වලදී මතකයි කිව්වා මේ රටේ අතුරුදාන් වුවන් කියලා නෑ, එක්කෝ ඒ අය මැරිලා නැත්තම් පිටරට කියලා. ඉතින් මං ඔබගෙන් අහනවා, ඒ පිටරට ඉන්නවා නම් ඒ අය ලංකාවට ගෙන්නන්න පුළුවන්නේ ඔබ දැන් ජනාධිපතිනේ. මේ විහිළු නවත්තන්න. මොකද මේ සියලුම මව්වරුන්ට ඕනේ සත්‍ය සහ යුක්තිය. ඒක මේ රටේ ඉෂ්ට වෙන්නේ නැති නිසා තමයි ජාත්‍යන්තර යාන්ත්‍රණයකට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ රටේ දකුණේ මට මේ නීතිය එක්ක ඉතාම නරක විදියට ගනුදෙනු කරන්න සිද්ධ වෙලා තියෙනවා නම්, ඉතාමත් වේදනාව විඳින්න සිද්ධ වෙලා තියෙනවා නම්, බොහෝ අරගල කරන්න සිද්ධ වෙලා තියෙනවා නම්, යුක්තිය ඉෂ්ට කරන්න මේ අම්මලාට කිසිසේත් මේ රටේ යුක්තිය ඉෂ්ට වෙන්නේ නැති එක ඒක ස්ථිරයි. අවශ්‍යයි ඔබතුමන්ලා 2022 මේ ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු එකතු කරන්න වගවීම සඳහා කමිටුවක් පත් කළා. ඒ කමිටුවට තවම ලංකාවට එන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ අයගේ වීසා මං හිතන්නේ වර්තමාන ජනාධිපතිගේ කාපට් එක යටතේ.